සුභව සෞන්දර්යෙන් අනුනව ගහකොළ සදා සිව්පාවුන්ට ආශිර්වාදයක් හෝ සූර්ය වැව මේඝ ජදුර නාසෙවන කෘෂි පරිවෘෂණ භූමී සස්ප්‍රීකත්වයේ සංකේතය පිළිබඳව දිගහැරෙන පාරිසරික කතාබහ මම මේ ඉන්නේ අපේ නාසෙවන අපේ ගොවිපලේ ගෙමිදුලේ. ඒ කියන්නේ මේ ගෙදර ගෙමිදුලේ තමයි දැන් ඉන්නේ. ඇත්තටම මේ මට මේක දැකපුවාම මේ කරත්ත දැකපුවාම හිතුනේ අපේ ඉස්සර පැරන්නෝ මොනතරම්නම් මේ කරත්තවල Taman දහඩිය මහන්සියෙන් වවාගත්ත බෞභෝග සම්පත් ටික මේ කරත්තවල අරගෙන යන්නේ නැද්ද වෙළඳ පොළට? Tamanට කීයක් හරි හොයාගන්න. එහෙම අතීතයක් ඉස්සර තිබුණේ. හැබැයි දැන් ඒ සියල්ල වාණිජකරණයට ලක් වෙලා. එහෙම නේද? එහෙමයි. එහෙමයි. ඒත් ඊට පස්සේ මෙතෙන්දී අපිට ලොකුම දෙයක් කතා කරන්න තියෙනවා. මොකද එදා ගව සම්පතේ අපේ රටේ හිටියා. ගවයින්ගේ පිළිමි සත්තුන්ගෙන් තමයි මේ කරත්ත වැඳලා සතු ප්‍රයාණ කළේ. ඒතකොට ඒ සඳහා ඉන්ද්‍ර වේදමක් ගියේ නැහැ. නිස්පාද වේදම අවම වුණා. ඈ ඒක වාඩිව ලොකු ලාභයක් වෙලා තියෙනවා. ඈ දැන් අදේවා අතෑරලා තියෙනවා. හැමදේම මිනිස්සු පහසුව ලේසිය තමයි බලලා තියෙන්නේ. වාණිජකරණය වීමත් එක්ක තමයි මේ සියලු දේවල් සිදු වෙන්නේ. ඉතින් මේ වික්‍රමසිංහ මහත්මයා දැන් අපි මේ ඔබතුමා මාව එක්කන් යන්නේ අපි තවත් සුවිශේෂී තැනකට. ඔව්. ඒ කියන්නේ ගොවි ගෙදරට. ගොවි ගෙදරට දැන් අපි මේ ගොවි ගෙදර දැන් අපි ගෙමිදුලේ ඉඳලා දැන් මේ යන්නේ තවත් සුවිශේෂී තැනකට තවත් සුවිශේෂී වගාවක් නිර්මාණය කරලා තියෙන තැනක් අපි බලන්න තමයි යන්නේ. ඇත්තටම වික්‍රමසිංහ මහත්මයා ඇයි මේ දැන් ඉස්සර මේ වගේ ගෙමිදුලක් ඇයි තිබුණේ ඒ මොකක්ද ඒකට හේතුව? ඒක ඇත්ත වශයෙන්ම තියාගත්තේ ගොවි මහත්තයා දවසේම ක්‍රියාදාමය කරන්න ගෙවත්තේනේ. ඔව්. එතකොට එයාගේ මනස වෙනස් කරගන්න මෙම ස්ථානයක් තමුගේ ගොවි ගෙදර නැත්නම් ගෙද ස්ථානේ අලංකාරය කරගන්න ලස්සනට. එතකොට මුළු දැන් ගෙට අවශ්‍ය කරන ද්‍රව්‍ය උපයා ගන්න. ඉතින් අපි ඒවා සංකල්ප විදිහට භාවිතා කරලා මම කෘතිමව හදපු ගොවි ගෙදර තුල හදපු ස්මාර්ට් කාවලියක් තමයි ඔබතුමාලා මේ දකින්නේ මේ මොහොතේ. ඇත්තටම මේ ඔබතුමා එහෙම කියපුවම මට මේ මතක් වුණේ දැන් අපිට පුළුවන් ඇත්තටම මේ වගේ පොඩි ගෙමිදුලක කරපිංච ගහක් රම්පේ ගහක් හදාගෙන ඒ වෙලාවට මේ අපි ආහාර ගද්දී අපේ ව්‍යංජනයට එකතු කරගන්න. එතකොට නැවුම් දෙයක්නේ ඇත්තටම අලුත් දෙයක්. මේ ඒත් එක්කම මේ වික්‍රමසිංහ මහත්මයා මේක මට හරිම මේ අලුත් නිර්මාණයක්. මොකද මේ ඉවතලන ප්ලාස්ටික් බඳුන් වලින් තමයි මේ භෝගයන් මේ වගා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ දැන් මේ කහවගාවක්. දැන් ඒ දවස්වල පහුගිය දවස්වල මේ කොවිඩ් පළවෙනි රැල්ලත් එක්ක ලංකාවේ මේ වැඩි වශයෙන්ම හිගයක් තිබුණු මේ භෝගයක් තමයි ලොකු ඉල්ලුමක් තිබ්බා. ලොකු ඉල්ලුමක්. අදටත් ඒ ඉල්ලුම මේ විදිහටම තියෙනවා. මේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මේ දැන් අපේ හරිත නාලිකාව බලන අපේ මේ වගා පෙරහුරු වැඩසටහන නරඹන අපේ හිතවතුන් දැනගන්නට කැමති කොහොමද දන්නේ මේ ඉවතලන මේ ප්ලාස්ටික් බැරල් එකක් ආධාර කරගෙන මේ ආකාරයේ කහවගාවක් සිදු කරන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවට විදේශ රටවලින් නොයෙකුත් ද්‍රව්‍ය ගෙනෙනවා මේ ප්ලාස්ටික් උපකරණ භාවිතා කරලා. මේවා යන් යන් තැන්වලදී ගොඩගසලා අපේ තියෙන භූමි ප්‍රමාණය ලොකු ඉඩක් එයාලට භාවිතා කරනවා. මම කල්පනා කරා මේ ප්ලාස්ටික් උපකරණ මම දැක කොළඹණක් දී තියෙනවා. එම ස්ථානෙ මම ගිහිල්ලා බලනකොට පස්සේ මම සුවයිනස්සේ කතා කරලා මේ ප්ලාස්ටික් භාජන ටික මම ගෙන්න ගත්තා. ඒ ගෙනාල මමගේ සංකල්පයේ තිබුණේ මේ ප්ලාස්ටික් උපකරණ භාවිත කරලා චූටි අපට අවශ්‍ය මුළු දෙන්නට අවශ්‍ය ද්‍රව්‍ය වවල අපි නිෂ්පාදන ක්‍රියාවලියේ දායක වෙන්න. සාමාන්‍යයෙන් දැන් මේ පොඩි ඉඩක දැන් පොඩි ප්‍රමාණයක්නේ මේක සාමාන්‍යයෙන් ගෙදරකට සෑහෙන දවසකට සරිලන්න අර පිරිමැස්මෙන් කටයුතු කරනවා නම් මේක පැහැදිලි කහ කිලෝ නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ඔව් කහ කිලෝ රුපියල් 6000ක් මේ වන විට. ඒ තරම් දේවල් අපිට සිදු කරන්න පුළුවන් ඇත්තරම නේ. ඒත් එක්කම මේ මම දැක්ක දැන් මෙතන මේ මිරිස් පැලයක් තියෙනවා. ඉතින් මේ ඒ කහපමණක් නොමේ ඒ වගේ සියලු දේවල් අපිට මේ ගෙමිදුල තුල හදා ගන්න පුළුවන් නේද? මුළු සංගීත අවශ්‍ය කරන සියලුම දේවල් තමුගේ ගොවිම තුල අලුත් නැවුම් පළතුර එළවලුවා පළතුරක්
වවාගන්න හැකියාව මේ 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 බඳුන්ගත වගාව තුලින් යන්න පුළුවන්. දැන් මේ බඳුන්ගත වගාව කියපුවාම මේ අපිට දැන් මේ පිළිබඳව කතා කරද්දී දැන් මේ මේ තියෙන්නේ ඉඟුරු. ඉඟුරු වගාව. දැන් අපි හරි හැමෝම හරි කැමතිනේ ඉඟුරු දාපු මේ තේකක් තේකක් බොන්න. ඉතින් හදිස්සි වෙලාවට අපිට හදිස්සියෙම මේ තේකක් හදාගන්න ගෙදරට අමුත්ත එක්කවට පස්සේ ගෙමිදුලට ඇවිල්ලා නැවුම් ඉඟුරු ලබාගෙන අපිට පුළුවන් නේද මේ කල්ලා පොඩක් තල්ලා තේකට දාලා රස බලන්න දෙවිලි අමු අමු ෆ්‍රෙෂ් බඩුනේ ඈ ආසයි කැමැත්තෙන් බොනවා කැමරුචේ වැඩි රුසිය රුචිකත්වේ වැඩි තේකේ ගුණාත්මය ඉහළයි රසයි ඔක්කොම දැනෙනවා අනිත් එක ගෙමිදුලට පොඩි අලංකාරයකුත් ඇවිල්ලා තියෙනවා දැන් මේකත් සිදු කරලා තියෙන්නේ මේ බඳුන්ගත වගාව විදිහට මේ ඉවතලන ප්ලාස්ටික් ආස්තරල එක භාවිතා කරලා එතකොට මේ මේ මේකෙන් යම් කිසි වාසියක් අපිට තියෙනවද මේ ප්ලාස්ටික් භාජනය යොදා ගන්න එක මෙතෙන්දි මම ඇත්ත වශයෙන්ම ඉවතලන ද්‍රව්‍යන භාවිතා කරලා තියෙන්නේ මට ප්ලාස්ටික් බඳුන් කරා මේක ඉවත් ඉවත යම් දෙන ගොඩකසත් ස්ථානික තියෙන ද්‍රව්‍ය අපි පරිවෙන අරන් තියෙනවා දැන් මේ ඉඟුරු වගා ගැන කතා කරොත් කහව ගැන කතා කරොත් ගෙවත්ත තුල විවිධ පල වර්ග වවා ගන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය කරන මූලික දේ තමයි තියෙන්නේ මාධ්‍ය මාධ්‍ය කියන්නේ මේ වගාවට අවශ්‍ය කරනවා පස දැන් අපි බඳුනා ගත්තට බඳුන තුල හදන්න බෑනේ ඒක හොඳ මාධ්‍යයක් හදා ගන්න ඒ නිසා මම භාවිතා කරලා තියෙන්නේ ගොම පස් වැලි සාරවත් මේ පසක් හදාගෙන තියෙනවා ඒ හදාගත්ත පසේ තමයි මම මේ ඉඟුරු සාකේ නැත්තම් මිරිස් නැත්තම් පල පවලා තියෙන්නේ එතකොට දැන් මේ දැන් මේ විදිහට මේවා මේ මේ එක ගෙදරකට සරිලන විදිහට ඒ කියන්නේ Tamange දිනදා පරිභෝජනයට හරියන ආකාරයෙන් මේ මේ වගාවෙන් අපිට යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ඵලදායි දෙයක් ඵලදායි වැඩක් කරනවා නම් අපි ඒකේ ප්‍රතිඵල අපිට අනිවාර්යයෙන්ම භුක්ති විඳින්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ සඳහා අත වශයෙන් ප්ලාස්ටික් උපකරණ අවශ්‍යද නැහැ. ගෙදර ඉවත් කරන සහල් කවර තියෙන පොලිසියක් කවර ඈ ඒ කවර භාවිතා කරන්න පුළුවන්. පොඩි කවර එක වගා කර ගන්න පුළුවන්. දැන් මේක මම මහා පරිමාණයේ වැඩක් කරලා තියෙන සාල් ප්‍රමාණයක් ගන්න බල සාමාන්‍ය කෙනෙකුට ගෙදරක පොලිසියක් කවරයක් මේ මාධ්‍ය භාවිත කරලා සම්මුට අවශ්‍යක ඉඟුරු ටික කා ටික නැත්තම් මිරිස් ගහ වගා ගන්න පුළුවන්. මට හිතෙනවා මේ කෘෂිකර්මාන්තයේ දැන් මේ 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 අපේ නාසෙවන අපේ මේ මේ ගෙවත්තේ ඉඳලම ඔබතුමා යම් කිසි විවිධ වූ අත්දහ බැලීම් සිදු කරන්න පෙළඹෙනවදෝ කියලා මට දෙයක් හැදෙලිය මම මේ අත්දැකීම් මගේ අත්දැකීම් පාදක කරන මම තවදුරටත් අධ්‍යයනය කරනවා මේ අපි කොහොමද මෙතනට යාවිත්තේ කලිත මේ සීමාන් මොනවද කියන්නේ මට එහෙම හිතුනේ මෙන්න මේ නිර්මාණය දැක්කට පස්සේ මේකත් හරි අපූර්ව දෙයක් මේක ගැනත් අපි පුංචි විස්තරයක් කරමුකෝ දැන් මෙතෙන්දි මම භාවිතා කරේ දැන් මෙතෙන්දි ඇත්ත වශයෙන්ම මේ තියෙන්නේ සෙක්කුව කියන උපකරණය දැන් මේක සෙක්කුව නිකන් තියෙන්නේ මම ගල්ගෙඩියක් නේ පේන්නේ ඔව් දැන් මේකේ අලංකාරය ගැන මම හිතුවා මේකට ලස්සන කොළපාට ගතිය ගන්න නම් මම හොඳ ස්ටෑන්ඩ් එකක් හරි ගස්සලා ස්ටෑන්ඩ් එකට හිතෙව්වා මේක වගාවක් කියන්නේ මේ නිවිති වගාව නිවිති වගාවට පස්සේ සම්පූර්ණ මිස්ටෑන්ඩ් මේක පැතිලිලා වැවැ වෙනවා වැවුණෙන් පස්සේ මගේ සෙක්කුව පේනවා ඊට අමතරව ඒක අලංකාරවත් වෙනද මේ නිවිති ක වර්ධනය වෙනවා ඒක හරි අපූර්ණ නිර්මාණයක් දැන් මේක මේ මේ සෙක්කුවේ පමණක් නෙවෙයි අපිට ගෙදර ඉස්සරහා තියෙන ඔව් අලංකාර අලංකාරෝ දෙයක් දෙයකට ස්ටෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න උපකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ වගා පෙරහුරු වෙන්න අපි ඔබට කියන්නේ ඔබේ නිවසේ අලංකාර කරගන්න ඔබට ඔන්න හැකියාවක් තිබෙනවා දැන් පළතුරු වර්ග එළවලු වර්ග පුංචි පැලවල මේ පැල විදිහට අපිට හිටවන්න පුළුවන් මල් පෝච්චු වල එහෙම නැත්නම් ඉවතලන ප්ලාස්ටික් බඳුන් වල ඒත් එක්කම දැන් මේ මේ තියෙන ගොටුකොළ මේ තරමක් ප්‍රමාණෙන් මේ ගොටුකොළේ මේ පත්‍රේ ලොකුයි අපි සමහර පොඩි ඒවා දැකලා තියෙනවා ඉතින් මේ ඒත් එක්කම දැන් මේ මේවා මේ පෝෂදායි ගුණදායි මොකද අපි මුළු තැංගෙන් ඉවර මේ ඉවතලන අපිට කාබනික කොටස් ටික ද්‍රව්‍ය ටික ටික දිරාපත් ලැබපස්සේ ඒක භාවිත කරලා මේ බගව වෙනවා මේකෙන් ඇත්ත වශයෙන්ම අලුත් තැවුම් එළවලුවක් නැත්නම් පලාවක් අපි වෙහෙස මහන්සියත් එක්ක අපේ ජීවිතේ ගත කරනවා ඉතින් මේ එදිනෙදා වැඩ කටයුතු සිදු කරලා ඉවර වෙලා අපිට හැකියාව තිබෙනවා මේ වගේ ගෙමිදුලක එහෙම නැත්නම් අපේ ගෙවත්තේම මේ වගේ දෙයක් සිදු කරන්නට නිර්මාණය කරගන්නට ඔබට හැකියාව තියෙනවා ඔබට පුළුවන් පැල වර්ග හිටවන්න ඉතින් අපි හරිත නාලිකාව නිරන්තරයෙන් ඔබට හරි විදිහට මේ වගාවන් සිදු කරන්නට ඒ වගාවන් සිදු කරන ආකාරය කියා දෙනවා ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක මේ විදිහට එකතු වෙන්න අපි කැමති ඔබට තවත් දේ මේ පිළිබඳව කියා දෙන්නට ඉතින් එහෙනම් අපි තවත් වැඩසටහනකින් තවත් නැවුම් ආකාරයෙන් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා